ඕකේ ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් HTML series එකේ කලින් වීඩියෝ එක බැලුවා නම් අපි දන්නවා අපි කතා කරේ දැන් YDS කියන වෙබ්සයිට් එකේ හෙඩර් එක හදන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරේ. ඒක කතා කරේ කොහොමද HTML div ටික ගන්නට කැඩෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක ඇතුලේ කොහොමද අපි div ටික logo එක වෙනම tag line එක වෙනම search එක වෙනව මෙනු ටික වෙනම කැඩෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරේ. ඒක ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා ඉන්න. මොකද අපි අද කරන්න හදන්නේ ඒක ඩිසයින් කරන එක. කියන්නේ අපි HTML එක ගහගත්තට ස්ටයිල් කරන එක අපි කරේ නැහැ. අද අපි කතා කරන්න හදන්නේ ඒක ඒ මෙනු එක ස්ටයිල් කරන එක. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් බලලා ඉන්න. ඒතකොට අයිඩියාක් තියෙනවා HTML එක කැඩෙන්නේ කොහොමද, HTML එකේ ටැග්ස් ටික කොහොමද එන්නේ, එතකොට div ටැග් ටික එන්නේ කොහොමද, div එක ඇතුලේ තව div එනවා නම් ඒක කොහොමද අපි දාගන්නේ. ඒකේ සම්පූර්ණ අයිඩියාක් ගන්න පුළුවන් ඔයාලට කලින් වීඩියෝ එක බැලුවා නම්. ඒක අනිවාර්යයෙන් බලලා ඉන්න මේ වීඩියෝ එකට. ඕකේ, අද මේ වීඩියෝ එකදී කතා කරමු කොහොමද අපි මේ හෙඩර් එක මේ තියෙන විදිහටම අපේ HTML එක මේ තියෙන ලස්සනට මේ විදිහට හදාගන්නේ කියලා. ඕකේ, අපි වීඩියෝ එකට. හරි, අපි මේකෙදි ගත්තට පස්සේ අපි කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා අපි හදාගත්ත එක මෙන්න මේ විදිහට තමයි ආවේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි ආවේ. මේකෙදි අපි div ටික හරියට කඩා ගත්තා. දැන් අද අපිට තියෙන මේ මෙනු එක ලස්සනට මෙන්න මේ තියෙන විදිහට හදාගන්න. ඕකේ, අපි කෙලින්ම යන් අපේ කෝඩ් එකේ මම මේ විදිහට ඕපන් කරගන්නම්. කලින් එසෙන් එකේ තිබ්බ අපි හදාගත්ත ටික මේ විදිහට තියෙනවා. ඊටත් කලින් අපි ස්ටයිල් ෂීට් එකක් ලින්ක් කරන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වීඩියෝ එක ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා වාඩි ගිහලා බලන්න පුළුවන් ඕන්න. අද අපි කතා කරමු කොහොමද මේ අපි බෙදාගත්ත HTML එක, ඒ කියන්නේ ගානට div කරලා හදාගත්ත HTML එක අපි ස්ටයිල් කරන්න කියලා. මේකෙදී අපි CSS ෆයිල් එකේදී අපි යූස් කරන එක්ස්ටෙන්ෂන් එක මොකද්ද, ස්ටයිල් කියන්නේ මොකද්ද කියන එක අපි කලින් වීඩියෝ වලත් කතා කරා. ඒක බලලා ආවොත් ඔයාලට ඒ අයිඩියා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ක්ලාස් එකකට ස්ටයිල් එකක් අපි ඇප්ලයි කරන්නේ කොහොමද, ඊට පස්සේ අපේ තියෙන මේ විදිහට තියෙන, ඒ කියන්නේ නිකම්ම මෙහෙම පෙන්නන එක මෙන්න මේ විදිහට නිකන් යටට යටට පෙන්නන එක මේ විදිහ ලස්සනට හදාගන්නේ කොහොමද කියලා කතා කරමු. අපි ඉක්මනට කෝඩ් ලෙවල් එකට යම්. මම මේ විදිහට මම දැනට මම මේකේ තියෙන මේ ලෝගෝ එකම දැන්ට අපි සාම්පල් ලෝගෝ එකක් නේ දැම්මේ. ඒක නැතුව මම මේ ලෝගෝ එකම දාගන්න මම මේක ඩවුන්ලෝඩ් කරගන්නම්. ඕකේ, මම මේ ලෝගෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඒක කෝඩ් ලෙවල් එකෙන් ගිහිල්ලා CSS එකට ඉන්න කලින් මම මෙතනින් ගිහිල්ලා අපේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකේ නම මෙතන දාගත්ත logo-yts.svg එකක් තියෙන අතරම svg ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. මොකද්ද svg, png and jpg වෙබ්සයිට් එකට යූස් කරද්දී කොහොමද ඒක යූස් කරන්න ඕනි කියලා දැනට rough idea එකක් ගන්න මම කියන්නම්. svg කියන්නේ ඕන display එක ලස්සනට බොඳ වෙන්නේ නැතුව පේනවා. ඒ කියන්නේ size එක ප්‍රශ්නයක් නැහැ. retina display කියන්නේ mac වලින් බැලුවත් normal mobile phone එකෙන් බැලුවත් අවුලක් නැතුව පේන ෆෝමෙන්ට තමයි svg කියන්නේ. ඒක ගැන ඉස්සරහට වෙනම කතා කරන්න. ඕකේ, මෙතනදී අපි කලින් වීඩියෝ එකේදී කතා කරද්දී අපි දන්නවා මෙතන අපි div එකකට ක්ලාස් එකක් දාලා ක්ලාස් එක ඇතුලේ div එක ඇතුලේ තමයි අපි ඊටු ටික අපි ඇතුලේ වෙන වෙනම කඩාගත්තා. ඊට පස්සේ අපි දැන් කරන්න හදන්නේ මේකට ස්ටයිල් කරන එක. ඔයාලට මතක ඇති මම මේ කලින් වීඩියෝ එකේදී කතා කරා මෙතනදී මෙන්න මේ මුළු බාර් එකම තනි, ඒ කියන්නේ මේන් බාර් එකක් විදිහට තමයි ගත්තේ. මේන් රැපර් කියලා අපි දැන් මේකට නම. අපි දැන් කෙලින්ම CSS වලදී ඒ නමට තමයි අපි CSS කරන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කෝඩ් එකට ගියොත් උඩින්ම තියෙන්නේ මේන් හෙඩර් රැපර් කියලා. එතකොට මේන් හෙඩර් රැපර් කියන එක තමයි අපි CSS කරන්න හදන. මම මේක කොපි කර ගන්නවා. CSS එකට යනවා. CSS එකට ගිහිල්ලා CSS ලියනකොට ඔයා මේ CSS එක ලියන්නේ මෙන්න මේ ක්ලාස් එකේ, මෙන්න මේ div එකේ, මෙන්න මේ කියන ක්ලාස් එකට කියන්න තමයි අපි CSS වල ඩොට් එක දාන්නේ. ඒ කියන්නේ ක්ලාස් එක රීප්‍රසන්ට් කරන, ඒ කියන්නේ ක්ලාස් එකක් කියලා CSS එක අඳුරගන්නේ ඩොට් එක දැම්මොත්. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් මේ මෙන්න මේ දාන නම කියලා මෙතන මෙහෙම නිකම්ම paste කරාට ගෙන්නේ නැහැ. මේක මේ ඔයා ඒ කියන්නේ document එකට කියන්න ඕනේ, කියන්නේ CSS එකට කියන්න ඕනේ. මේක මෙතන ඉස්සරහා use වෙන්නේ
ක්ලාස් කියලාද ID කියලාද කියලා. ක්ලාස් කියලා යූස් වෙනවා නම් මේ දෙන්න ක්ලාස් කියලා තියෙනවා නම් අපි මෙතෙන්ට දාන්නේ ඩොට් එක. මෙතන බැරි වෙලා කතර මම කලින් වීඩියෝ කතා කරා වගේ මෙතන ID කියලා යූස් වෙලා මෙතන දාන මොකක් හරි නමක් නම් මේ නම CSS කරනවා නම් ඔයාලා දාන්න ඕනේ මේ නම දාලා මෙතෙන්ට අනිවාර්යෙන් හෑෂ් එක එන්න ඕනේ. ID නම් හෑෂ් ක්ලාස් නම් sorry ක්ලාස් නම් ඩොට්. අපි දැන් ID එක යූස් කරන්නේ නැහැ. මම කලින් වීඩියෝ කතා කරා අපි ID එක දැම්ම ඕනේ නැහැ අපිට. මම ක්ලාස් එකට ලියන්න හදන්නේ. හරි. මේ විදිහට ලියනවා. ඊට පස්සේ ඔයාලා CSS ලියනකොට අනිවාර්යෙන් ඩොට් එක දාලා අපි දාන ක්ලාස් නේම් එක මේ විදිහට මේ බ්‍රැකට් ඇරෙන එක ඩියු එක මොකද්ද මේ විදිහට ඕනේ නැහැ CSS වල අපි ලියන්නේ කෙලින්ම මෙන්න මේ කියන ක්ලාස් නේම් එකට තමයි අපි කෙලින්ම ලියන්නේ. එතකොට මම මෙහෙම අරගත්තා. ඊට පස්සේ ඊළඟ එක තමයි මෙතන ඔයාලා දැකලා තියෙන HTML එක මේ විදිහට චූටි ඇරෝ එකකින් ඇරෝ එකකින් ඇරිලා ඇරෝ එකකින් මේ විදිහට වැහෙනවා. CSS වල ඒ වැඩේ වෙන්නේ මෙතන දාන්නේ සංගල වරහන්. ඒ කියන්නේ සංගල වරහන් එක මේ විදිහට ඇරලා සංගල වරහන් එක වහන්න ඕනේ. මේ start tag එක මේක තමයි end tag එක. ඒක ඇතුලේ තමයි අපි දාන හැම එකක්ම එන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඔයා දාන ඔයා හිතන්නකෝ මේ මුළු මේ සම්පූර්ණ දැන් මේක මේ wrap වෙලානේ තියෙන්නේ. මේක ඇතුලේ තමයි හැම කතන්දරයක්ම තියෙන. අපි දාගත්ත මේ හැම logo එක search එක menu set එක ඔක්කොම තියෙන්නේ ඒක ඇතුලේනේ. ඊට පස්සේ ඔයා ලියන්න හදන මෙන්න මේක මේ සම්පූර්ණ එකට උඩින් තමයි apply වෙන්නේ. කියන්නේ main wrap එකට තමයි apply වෙන්නේ. දැන් මෙතනදී මම මේක මෙහෙම තියාගෙන මම මේක වෙනම open කරගන්න මේ පැත්තට. එතකොට ඔයාට ලේසි idea එකක් ගන්න පුළුවන්. මේ විදිහට. ඕකේ. ඊට පස්සේ මම මෙතන දැන් auto live server එකක් විතර run කරලා තින්නේ. ඔයාලට ඕන මේ folder එකට ගිහිල්ලා index කියන file එක double click කරන්න. එතකොට automatically ඔයාගේ browser එක open වෙලා එනවා. ඔයාලා මෙතන කරලා save කරලා මේ පැත්තේ ගිහිල්ලා refresh කරන්න. මම ඒක දැනට live server එකක් විතර run කරලා තින්නේ මේ html file එක මෙතන ඔයාලා load කරගන්න html file එක. එක ඔයාලට මෙතනින් මෙහෙම ගිහිල්ලා file ගිහිල්ලා open folder දීලා ඔයාලා path එක දුන්නට පස්සේ folder එකේ path එක දුන්නට පස්සේ automatically මෙතෙන්ට open වෙනවා. ඔයාලට මේක live server එකක් විතර run කරගන්න ඕන. මෙතන right index file එක right click කරලා open with live server කියන එක දෙන්න. එතකොට මේ විදිහට ඔයාලගේ මේ පැත්තේ browser එක automatically open වෙනවා ඒක. ඒක ඔයාලා ඒ විදිහට කරගන්නවා නම් real time ඔයාලා මෙතන save කරන එක මේ පැත්තේ automatically update වෙලා පේනවා. ඒක මම ඉක්මනට වීඩියෝ එක ඉස්සරහට ඉක්මනට කරගෙන යන්න ඕන හින්දා මම මේ විදිහට මේ හදාගෙන තියෙනවා. හරි. ඕකේ. දැන් මෙතන හෙඩර් එකේදී මුළු හෙඩර් එකම ගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙතන මේ grey color එකක් වගේ තියෙනවා. ඔයාලට මෙතන ඔයාලට ඇත්තටම මේ වෙබ්සයිට් වල හැම එකම ඔයාලට පුළුවන් ඇත්තටම මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක බලන්න ඉන්ස්පෙක්ට් කරලා. right click කරලා ඉන්ස්පෙක්ට් කියන එක යන්න. ඊට පස්සේ යටින් ඔයාලට කන්සෝල් එකක් මේ විදිහට ඕපන් වෙනවා. ඒ කියන්නේ මේක තමයි develop dev tool කියලා තමයි මේකට කියන්නේ. يعني development tool set එක තමයි මේක. ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. මෙතන දැන් මම මෙතන මෙන්න මේ තියෙන පොඩි මේ arrow එක يعني ඉතාලිය එක click කරලා ඔයාට ඕන එකට ගිහිල්ලා මෙහෙම කියද hover කරන්න. එතකොට ඒකට මේ hover කරද්දී ඔයාලට මෙහෙම highlight වෙනවානේ. ආ මේ bar එකනේ ඕනේ. හරි. මෙහෙම කරලා click කරන්න. click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ඒකට තියෙන ඔක්කොම CSS property ටික. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පොෂන් ෆික්ස් තියෙනවා විත් එක 100 තියෙනවා. එතකොට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක තමයි දැන් අපිට ඕනේ. මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා තියෙනවා. මම හෙක්ස් කලර් ගැනත් ඔයාලට කලින් වීඩියෝ එකේදී කතා කරා. මෙතන තියෙන හෙක්ස් කලර් එක මම මේ කලර් එක කොපි කරගන්න. මොකද අපි මේ කලර් එකම එන්න ඕනේ අපේ සයිට් එකේ. මෙතනත් එන්න ඕනේ. මම මෙතෙන්ට ගිහිල්ලා ඒ වගේ කලර් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දාන ප්‍රොපර්ටි තමයි බෑග්ග්‍රවුන්ඩ් කියලා දානවා මෙතන. බෑග්ග්‍රවුන්ඩ් කියලා කලර් දාන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් double dot එක ඊට පස්සේ තමයි එන්නේ වාගේ මොකද්ද කලර් එක කියන එක. දැන් hex color ගන්න මේ විදිහට hex color ගැන මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් hash කියලා numbers එන්නේ 6ක් එන්නේ. 6ක් හෝ 3ක් උත් වෙන වෙලාවල් තියෙනවා. එක්ක 6ට වඩා වැඩි වෙනවා අලුත් ඒ වගේ සමහර browsers වල ඒ 6ට වඩා වැඩි වෙන hex color එක ගන්නෙ නැහැ. මේ විදිහට hex color එක දානවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ආව. හැබැයි වලට මෙතන පේන ඇදි මේ උඩ ස්පේස් එකක් තියෙනවා. පොඩි ස්පේස් එකක් තියෙනවා. මේ පැත්තෙත් පොඩි ස්පේස් එකක් තියෙනවා. හැබැයි මේ වෙබ්සයිට් එකේදී එහෙම ස්පේස් එකක් නැහැ. අන්න ඒකට තමයි අපි කියන්නේ ડોකියුමන්ට් එක රීසෙට් කරගන්නවා CSS වලින් කියලා. ඒ කියන්නේ
මෙතන හැම HTML ෆයිල් එකක හැම ඩොකියුමන්ට් හැම වෙබ්සයිට් එකකම ghost margin කියලා තමයි අපි මේකට කියන්නේ. ඒ කියන්නේ අපිට නොපෙනෙන margin එකකුයි padding එකකුයි වදිනවා. එතකොට ඒක අපි රීසෙට් කරගන්න CSS වලදී අපි සාමාන්‍ය උඩින්ම තමයි දාන්නේ. CSS වල මෙහෙම තරුව දැම්මොත් ඒ කියන්නේ තරුව මේ විදිහට තරුව දානවා ස්ථාමාකයක දානවා කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එකේ තියෙන හැම එලිමන්ට් එකක්ම අල්ලනවා මෙතනදී. අපිට ඕනේ ડોකියුමන්ට් එකේ තියෙන හැම එලිමන්ට් එකකම මේ විදිහට සංග්‍රහ කරන්න හදලා මේ විදිහට වහනවා. එතකොට ඉස්සරහට එන්නේ ඩොට් එක මේ ක්ලාස් නේම් එවමු ගොත් ඉන්නේ. දැන් අපි මේ කියන්න හදන්නේ ඔක්කොම එලිමන්ට් ගැන. මෙතනදී මම කරනවා මේකට කියන්නේ මේ වටේ සෙට් වෙලා තියෙන එකට මාජින් හෝ පැඩින්. ඒ හින්දා අනිවාර්යෙන් ගෝස් පැඩින් එක සෙට් වෙන්නත් පුළුවන් ගෝස් මාජින් එක සෙට් වෙන්නත් පුළුවන්. ඒ හින්දා මම මේකට දා ගන්නවා මාජින්. ඒ කියන්නේ මාජින් එකක් වටේට සෙට් වෙලා තියෙනවා නම් ඒක මට 0 කරන්න. 0 කියන්නේ px කියන්නේ පික්සල් වලින් යන්නේ. normal මෙතන 0 කිව්වොත් default px 0 විදිහට ගන්නෙ නැත්තම් මෙතන අපිට px කියලා දාන්නත් පුළුවන්. වෙබ්සයිට් එකක් හැමදෙස්සෙම develop වෙන්නේ px කියන එකේ. ඉස්සරහට අපි කතා කරන්න retina display වලට style කරනකොට කොහොමද අපි මේ px එක නැතුව තව තියෙනවා type ඒවා use කරන්න කියලා දැනට ආයිඩියාක් ගන්න. මෙහෙම කර මේ px කියන එක normal pixel value එකක් තමයි යන්නේ. මොකද හැම display එකකම pixel එකක් තියෙනවා. ඒ pixel ගාන තමයි අපි මෙතනදී කියන්නේ. 0 pixel වෙන්න කියලා කියන. ඒතකොට ඔයාලා පේන ඇති මේ පැත්තේ ගානට edge එක set වෙලා ඒ ටික ඔක්කොම reset වුණා. මෙතන ආය ගිහලා මම ඉස්සරහට මම කරේ ඒකේදී padding එකක් set වෙයි කියලා හිතනවා නම් padding එකත් 0 px කියලා දාගන්නවා. එතකොට මේ විදිහට set වුණා. ඊට පස්සේ ඔයාලට මේ main header එක ඇතුලේ මේ පේන ඇති මේ text එක කළු වෙලා තියෙනවා. අපිට ඕනේ මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් දැන් මෙතන මේ screen එක පොඩි හින්දා අපිට මෙතන වැඩිය පේන්නේ නැහැ. මම මේක බලමු. ඔන්නෝම සාමාන්‍ය සයිට් එක තිබ්බේ. එතකොට ඔයාලට මෙතන පේනම ඇති. මෙතන මම මේ zoom කරගත්තොත් මෙතන තියෙන මේ කලර් එක. එතකොට මේක මෙන්න මේ කලර්ස් ඔක්කොම මේ grey කලර් එකක් වගේනේ. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙතන right click කරලා අපි දැන් මේ තියෙන එකම අපි use කරමු. ඒ කලර් එක ගන්න මම right click කරලා ඔයාලා දැනට මම දන්නවා inspect කරලා ගිහිල්ලා ඒ span කියන එක මෙතන ඒ අදාළ element එකේ right click කරලා inspect කරොත් මෙතනින් ගිහලා click කරලා බලන්න ඕනේ. ඒක තමයි automatically select වෙලා ඉන්නේ. එතකොට මේකට දාලා නැහැ කලර් එකක්. හේතුව ඒකට උඩින් තියෙන එකට බලන්න main wrapper එකටම කලර් එකක් දාලා ඇති අනිවාර්යයෙන්. මෙතන තියෙනවා වලට පේන ඇති මේ තියෙන කලර් කියලා කලර් කෝඩ් එක තියෙනවා. අපි ඒකම අරන් මෙතෙන්ට ගිහිල්ලා ඒ කියන්නේ මෙතෙන්දි මම කියන්න හදන්නේ මේ document එක ඇතුලේ තියෙන හැම එකක්ම මෙන්න මේ කලර් එකට එන්න කියලා. font වල color change කරන්නේ color කියන css code c o c c o l o r එක දාලා අපේක දා copy කරගත්ත text එක දාගන්න. එතකොට ඔයාලට පේන ඇති මේ විදිහට font එකේ color එක වෙනස් වෙලා තියෙනවා. හරි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මෙතන font එක දැන් මේ කැතට පේන්නේ. මේක මේක තමයි සාමාන්‍ය font එකක් අපි assign කරේ නැත්නම් එන font එක. මෙතනදී ඔයාලා පේන ඇති මේ ලස්සනට font එකක් assign වෙලා තියෙනවා. මෙතනදී ඔයාලා ඕනනම් බලා ගන්න පුළුවන් මොකක්ද ඇත්තටම font එක කියලා. දැන් මෙතන දිනවා මේ Arial එක හෙල්වැට් ටිකක් default font set එකක් set වෙලා තියෙන්නේ. මාත් ඒ ඉඳ මේකටම දානවා. ඒක font එක අපි හදා ගන්න දාන එක තමයි. මෙතන semicolon තියලා අනිවාර්යෙන් semicolon ඉන්න ඕනේ ඉන්න ඕන නා. දාලා ඒක අපි font එක කියනවා නම් කියන්නේ මෙතෙන්ට font space එකක් එන්නේ CSS වල property එකට. ඉරක් මෙතන තමයි ඉන්නේ family එක. ඒ කියන්නේ font family කියන්නේ මොකද්ද font එක කියලා තමයි මෙතනින්ද කියන්නේ. මෙතනින් double dot එක double මේ quote කරලා මෙතෙන් දානවා. Arial කියන්නේ සාමාන්‍යයෙන් ඕන machine එක වැඩ කරන default font එකක්. ඒ හින්දා මම ඒක Arial කියන විදිහට දාගන්නවා. හරි. color එකත් හරි background color එකත් හරි. ඊට පස්සේ text color එකත් හරි. ඊට පස්සේ අපිට ඕනේ අපි මෙතනදී ගහගද්දී ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එක කතා කරා මෙන්න මේ space එකක් ඇවිල්ලා මේ ගානට center වෙලා දිනානේ. අපි දැන් හදන්නේ ඒක හදාගන්න. ඒක හදාගන්නකොට අපිට තියෙනවා main header කියන එක ඇතුළෙම තමයි ඒ center වෙලා තියෙන tag එකක් තියෙන්නේ. අපිට ඕනනම් කෙලින්ම මේ නම දාලා දාන්නත් පුළුවන්. ඊට වඩා හොඳම දේ තමයි main header එක ඇතුළේනේ center wrapper කියලා තියෙන්නේ. ඒ හින්දා අපි මෙන්න මේ දාගත්ත class එක මම copy කරගන්නවා. මොකද මේක ඇතුළෙම තමයි තියෙන්නේ. ඒක ඇතුළෙම තියෙනවා නම් මේ විදිහට copy කරගෙන පහළට ගිහිල්ලා මෙහෙම දාලා space එකක් තියලා ඊට පස්සේ මෙතන space එකක් තියලා ඒක main header එකට ඇතුළේ තියෙන ඊළඟ element එකේ class name එක දානවා. ඒ කියන්නේ මෙන්න මේක
මෙන්න මේ div එකට අපි දැන් class කරන්න හද මේ dot ඒ නම දාගන්න. එතකොට කියන්නේ main header එක ඇතුලේ තියෙන center wrapper එකට තමයි අපි දැන් style කරන්න හදන්නේ. මේ විදිහට සංගලවරණ යන්න වහ ගන්න. ඔයාලට මෙතන පේනවා ඇති මේක ගත්තට පස්සේ මේ gap එකක් ඉඳලා තියෙන මේ gap එකක් හිටලා තියෙනවා. ඒක එතන එතනදි කරලා තියෙන්නේ මේ විදිහට. මම මෙතන දෙනවා width එක. width එක කියන්නේ හැම එකකටම යන්න පුළුවන් සම්පූර්ණ දිග. දිග කීයක් යන්නද කියලා. ඊට පස්සේ මේ සම්පූර්ණ මේ document එක ගත්තට පස්සේ මෙතනින් ඉඳන් මෙතෙන්ට එක්ක මේ browser එක උඩා වුණත් කොයි වෙලේ ගත්තත් මෙතෙන් ඉඳන් මෙතෙන්ට 100ට 100යි. 100ට 90යි කියන්නේ මේ හරියෙන් මෙතනින් ඉවරයි. ඒ කියන්නේ 100ට 90 කියන්නේ මේ හරියෙන් මෙහෙම ඉවරයි. 100ට ඊට පස්සේ මේක සම්පූර්ණ 100ට 100 කැඩුවොත් 10 20 30 40 ගත්තා කිම් 90 80 70 60 50 ඒ විදිහට තමයි බෙදලා තියෙන්නේ 190 කියන්නේ සම්පූර්ණ width එකෙන් මෙන්න මෙතනින් විතර ඉවරයි මොකද 100ට 100 ගිහිල්ලා නැහැ අන්න ඒ විදිහට දැන් මම මෙතෙන්ට දෙනවා 100ට 90ක් විතර යන්න කියලා එතකොට මේක දෙනකොට දෙන්නේ width එක double dot 100ට 90 දෙනකොට අපිට නිකන් 100ට 100 කියන්නේ අන්න ඒ විදිහට 90 දාලා 100ට 100 mark එක අපි percentage mark එක දාන දැන් මට පස්සේ මේක ඇතුලේ දැන් මේ center wrapper එක කියන්නේ 190ක් ගිහිල්ලා තියෙනවා හැබැයි මෙතන පෙන්වෙන්නේ නැහැ හේතුව තමයි දැන් right click කරලා ඔයාලා බලන්න. right click කරලා inspect කියාට පස්සේ ඔයාලට මෙතනදී ඒ අදාළ අපි දැන් මෙන්න මේකනේ දාගත්තේ. මෙන්න මේ නිල් කලර් එකෙන් පේනවා blue කලර් එකෙන් ඔයාලට පේනවා නේද? අන්න ඒකේ තමයි ඇත්තටම මේකේ width එක. අනිත් පැත්ත තියෙන්නේ එතනට මුකුත් assign වෙලා නැහැ කියන එක. එතකොට දැන් අපි width එක දාගත්තානේ. අපි කොහොමද දැන් එතකොට මේක center කරන්නේ? අපි width එකක් දැම්මොත් ඒක අනිවාර්යෙන් අපිට center කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක තමයි margin කියන එක. margin කියන එක set වෙන හැමතිස්සෙම පිටට. පැඩින් කියන එක සෙට් වෙන්නේ හැමතිස්සෙම ඇතුළට. ඒ කියන්නේ ඒක උදාහරණයක් විදිහට කියනවා නම් මම Photoshop එකම ගන්නවා. මම මෙතන අඳිනවා මෙහෙම box එකක්. මේ විදිහට box එකක් අඳිනවා. ඊට පස්සේ මම මේකේ outline එක දාගන්නවා. මේ විදිහට ඇතුළේ fill එක මම off කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මෙතනදී මෙතන pixel එක පොඩ්ඩක් ready කරගන්නවා. අර පේන විදිහින්ද මෙන්න මේ විදිහට. දැන් මේක හිතන්න කියන්නක div එක ඔයා දාන මාජින් එක මාජින් කියන්නේ මේ දැන් මේ සම්පූර්ණ මෙහෙම div එකක් තියෙනවා නම් මාජින් කියන්නේ මේ div එකෙන් මාජින් කියන්නේ මේ div එකෙන් මේ පිටට සෙට් වෙන එක. ඒ කියන්නේ මේ මාජින් කියලා දෙන මාජින් 10ක් දුන මේකෙන් පිටට මාජින් 10ක්. ඒ විදිහට. පැඩෙන් දුන මේ div එකේ ඇතුළට තමයි සෙට් වෙන්නේ. ඒ විදිහට. මුළු div එකකින් දැන් මෙහෙම ඉතින් මම මෙතන වෙන්නම් මේ විදිහට මෙහෙම කොටුවක් තියෙනවා. මාජින් කියන්නේ හැමතිස්සෙම මෙන්න මෙහෙ පිටට සෙට් වෙන. ඒ කියන්නේ මෙන්න මේ පිටට තමයි සෙට් වෙන්නේ. මාජින් 20යි කියලා දුන්නොත් තව මෙන්න මේ විදිහට 20ක් මෙහෙම පිටින් එන්නේ. හරි. තව වැඩිපුර දුන්නොත් මේ විදිහට එන්නේ මේක මේක තමයි main div එක. ඒක වටේට තමයි මේ විදිහට සෙට් වෙන්නේ. හැබැයි padding කියන්නේ මෙහෙම div එක තියෙනවා නම් ඒක ඇතුළට තමයි padding කියන එක සෙට් වෙන්නේ මේ විදිහට. ඔව් ඒ කියන්නේ ඇතුළට තමයි පැඩින් එක සෙට් වෙන්නේ පිටරට නෙමෙයි. ඒ කියන්නේ div එකක් තියෙනවා div එක ඇතුළට තමයි පැඩින් සෙට් වෙන්නේ. අන්න ඒ විදිහට. මේකදී අපි කරන්නේ margin කියන එක. ඒ කියන්නේ පිටරනේ තියෙන. ඒ කියන්නේ පිටින් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. 0 කියන්නේ. ඒ කියන්නේ මේ 0 කියන්නේ උඩිනුයි යටිනුයි. ඒ කියන්නේ මෙතන මෙහෙම box එකක් ගත්තට පස්සේ මෙහෙම box එකක් ගත්තට පස්සේ margin 0 කියන්නේ දැන් මේ 0 කියන එක මේක කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් දැන් 0 0 0 0 මේ විදිහට බෙදන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන මෙහෙම බෙදලා මෙතන right click කරලා මෙතන ගිහලා බලලා ඔයාලට මෙතන ඩයිඩියක් ගන්න පුළුවන්. center කියන එක තමයි margin දැමේ. මෙන්න මෙතන බෙදිලා දිනවා. මේ තියෙන top එක 0. ඊට පස්සේ right එක 0, bottom එක 0, left එක 0. මෙතන පේනවනේ මේ හතරෙන් කියන්නේ ඒක. ඒ කියන්නේ මේක තමයි top එක. උඩින් කොච්චරද එන්න ඕනේ 10ක් එන්න ඕන නම් 10 px කියලා දා ගන්න. ඊට පස්සේ එන්න ඕනේ right එකෙන්. දකුණු පැත්තෙන් කීයක් එන්න ඕනද? එතකොට වම් අත පැත්තෙන් කීයක් එන්න ඕනේද? ඊට පස්සේ යටින් කීයක් යටින් කීයක් එන්න ඕනද? වම් අත පැත්තෙන් කීයක් එන්න ඕනද කියලා දා මේ හතරෙන් represent කරන්නේ. කියන්නේ margin කියලා දාලා මෙහෙම දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට margin කියලා දාලා margin left top right කියලා දාන්නත් එහෙම දාන්නත් පුළුවන්. single margin කියන එක විතරක් use කරනවා නම් මේ විදිහට හතරක් දාන්න තියෙනවා. අනිත් එක තමයි දෙකක්. දෙකක් කියන්නේ මේකෙන් කියන්නේ
ටොප් ඇන් බොටම් කියන්නේ උඩයි යටයි පළවෙනි එලිමන්ට් එකෙන් දෙවෙනි එකෙන් කියන්නේ ලෙෆ්ට් ඇන් රයිට් ඒ දෙකම ඒ කියන්නේ දැන් මෙතන මාජින් මං කියලා දෙනවා 0 කියලා මම මෙතන කියනවා 20ක් කියන්නේ කියලා 20යි කියන්නේ උඩිනු යටිනු 20යි 20ක් තියන්නේ දෙපැත්තෙන් බිඳුව කරන්න කියලා. එතකොට මේ ඔයාලා පේන්නේ නැද්ද මෙතන මේ ඔය කහපාට වෙලා තියෙන මේ අපි දාපු මාජින් එක උඩිනු යටිනු සෙට් කරා. හැබැයි දෙපැත්තෙන් සෙට් කළා නේ. එතකොට ඒක මං කියනවා බිඳුව වෙලා මෙතෙන්ට උඩිනු යටිනු බිඳුව කරලා දෙපැත්තෙන් 20 20 සෙට් කරන්න කියලා. එතන මෙතන කියලා හව කරාම ඔය කහපාට තියෙන්නේ දෙපැත්ත සෙට් වෙච්ච 20 20 මෙතන මෙන් එහා පැත්ත දකුණට පැත්ත ගොඩක් පින්නඟ අපි 90ක් දීලා හින්දා. එතකොට අපිට එහෙම තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන 90 දුන්න හින්දා මේක සෙන්ටර් කරගන්න ඊළඟ තියෙන එක තමයි උඩිනු යටිනු 0 තියන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට දෙපැත්තෙන් ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් කරන්න අපේ පිට එකට කියන එක තමයි කියන්නේ. එතකොට ඒක දාන්නේ ඔටෝ කියලා. ඔටෝ දැම්මට පස්සේ මේ විදිහට ගාන්ට මේක සෙන්ටර් වෙලා ගාන්ට දෙපැත්තට බෙදලා ඒ ටික පෙන්නනවා. ओके एक अभी हदागत्ता एक ईट पास अभीतीन मेनमे एलिमेंट्स लेफ्ट राइट प्रोपेगा एक दान टैगे सेंट टैगे मे सेंट के अतुलेन मे एलिमेंट दिख मे एक लंग एक खड़ागण मेनमे लोगो एक टेक्स्ट इतना मेतन एलिमेंट दिखा तीन मेतन दागना මේ සෙන්ටර් කියන එක ඇතුලේ නේ ඒ දෙක ලස්සන්ට බෙදෙන්න ඕනේ. ඒකට තියෙන ප්‍රොපර්ටිය තමයි ඩිස්ප්ලේ. ඒ කියන්නේ ඔයාලට ඩිස්ප්ලේ කරවලා තියෙන එක. ඒකට කියන නම තමයි ෆ්ලෙක්ස් කියන එක. ෆ්ලෙක්ස් කියන්නේ අදාළ ඩිව් එකේ විත් එකක් තියනවාද ඒ විත් එකට අරන් ඊළඟ ඩිව් එක සෙට් කරගන්නවා. මෙතන කියලා සේව් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. සෝරි. ෆ්ලෙක්ස් කියලා දාලා සේව් කරනවා. එතකොට ඔයාලට පේන ඇති පළවෙනි ඩිව් එක ඉවර වුණ තැනින් දෙවෙනි ඩිව් එක පටන් අරන් තියෙනවා ඒ විදිහට. දැන් ඔයාලට මේ විදිහට බෙදිලා තියෙන හැබැයි මෙතන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. බෙදිලා තියෙන්නේ ඒ අදාළ කන්ටෙන්ට් එක අනු. දැන් ඔයාලට මෙතන 100ට ගණන් දෙන්නත් පුළුවන් ඕන්න. 100ට ලෙෆ්ට් එක මට බෙදෙන්න ඕන 10යි අනිත් එක 90ක් බෙදෙන්න. ඒක හැමතිස්සෙම 100ට 100යි. මේක ඇතුලේ 90ක් දැම්මම මේ සම්පූර්ණ මේ සෙන්ටර් කියන එක 100ට 100ක් ගිහින් තියෙන්නේ. විත් එක ඇතුලේ 100ට 100යි. හැබැයි පිටින් 100ට 90ක් ගිහලා දෙන්නන්නේ හින්දා. එතකොට අපිට ඕනේ ඔයාලට පේන ඇති මෙතන ලෝගෝ එකයි මෙන්න මේ ටෙක්ස්ට් එකයි එහෙම එක දිගට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි කරන්නේ මේ සෙන්ටර් කියන රැපර් එක ඇතුලේ ඉන්න ලෙෆ්ට් රැපර් කියන එක තියෙන. ඒකත් අපි ලියන්නේ මෙන්න මේ විදිහට. මේක සම්පූර්ණ එක මේන් රැපර් එකේ සෙන්ටර් රැපර් කියන එක ඇතුලේ තියෙනවා. ආයේ ලෙෆ්ට් රැපර් කියලා එක ස්පේස් එකක් තියලා ඩොට් එකක් තියලා අපි මේ විදිහට දාලා එතන වරහන මෙව කරගෙන මෙතෙන්ට අපි දාන්න හදන්නේ අර විදිහටම තමයි මේකත් කෙලින් එක දිගට පෙන්වන්න කියලා. ඊට පස්සේ අපි එකට දාන ප්‍රොපර්ටි තමයි ඩිස්ප්ලේ ෆ්ලෙක්ස් කියන එක. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ ලෝගෝ එකට උඩින්ම ඒක මේ ඩිරෙක්ට් වෙලා, ඒ කියන්නේ උඩට සෙට් වෙලා තියෙනවා. දැන් හැබැයි ඔයාලට ඕන ඇත්තටම මෙන්න මේව ලස්සනට සෙන්ටර් වෙලා තියෙනවා. ඒකට දාන ප්‍රොපර්ටි මේ CSS එක තමයි මේක ඇතුලේ තියෙන මේ div එකට තියෙන කන්ටෙන්ට් එකන්නේ. කන්ටෙන්ට් එක ජස්ටිෆයි කරනවා. ඒ කියන්නේ ජස්ටිෆයි නෙමෙයි සෝරි, ඇලයින්මන්ට් එක හදනවා අපි. අපිට ඕනේ ඇලයින්මන්ට් එක. ඒක දාන එක තමයි ඇලයින්මන්ට්. මේකේ තියෙන ඇලයින්මන්ට් අයිටම්ස්. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන අයිටම්ස් ටික ඇලයින්මන්ට් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මෙයාගේ තියෙන සෙන්ටර්, ෆ්ලෙක්ස්, ඉන් ෆ්ලෙක්ස්, ස්ටාර්ට්, ස්ට්‍රෙච්, ඉන්හෙරිට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මෙතනදී සෙන්ටර් වෙන්න ඕනේ හින්දා අපි දාන්නේ සෙන්ටර් කියන ටැග් එක. දාලා සේව් කරනවා. එතකොට මේ විදිහට ඔයාලට පේනවා ඇති සෙන්ටර් වෙලා තියෙනවා. මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන චූටි ගැප් එකක්. ඒ කියන්නේ පොඩි පැඩින් එකක් මෙතන ඇතුළට සෙට් කරලා තියෙනවා. එතකොට අපි ඒක දාන්නේ කොහොමද? මෙතන ලෝගෝ එකෙන් හෝ ටැග් ලයින් එක. ටැග් ලයින් එකට දැම්මම අපිට ලේසි ලෙෆ්ට් ප්‍රොපර් කියන එක ඇතුළේ ටැග් ලයින් එක තියෙන. එතකොට අපි කරන්නේ මේ සම්පූර්ණයෙන් මෙහෙම කොපි කරගෙන ඔයාට ඕන මෙහෙම මේක දාලා මේක ඇතුළේ ටැග් ලයින් කියලා දාන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ආය මුලකින් ඉඳන් සර්ච් කරන්න මේක කරන්නත් ඕනේ නැහැ. හැබැයි වැඩේ තියෙන ආය කොහේ හරි වල රැපර් කියලා දැම්මොත් ඔටෝමැටිකල් මේක ඇප්ලයි වෙනවා. ඒ හින්දා හොඳම වැඩේ තමයි මේ සම්පූර්ණ එක අරන් ඒක ඇතුළේ තියෙන මම මෙතන දානවා ටැග් ලයින් කියන එකට මෙතනින් දානවා මාජින් ලෙෆ්ට් එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් මම දෙනවා පැඩින් ලෙෆ්ට් එක. මොකද ඇතුළෙන් චුට්ටක් ගැප් එක හදා ගන්න කියලා. ඒ හින්දා මම මෙතන දෙනවා පැඩින්. ඒකට ඇතුළෙන් කියන එක මම ඉස්සරහට මාජින් පැඩින් කියනකොට විස්තර කරේ. ලෙෆ්ට් එකනේ වෙන්න ඕනේ. ලෙෆ්ට් එකෙන් මට
පික්සල් 15ක විතර පොඩි ගැප් එකක් දෙන්නේ නේද චුට්ටක් කර වැතර ගියා ඊට පස්සේ ඔයාලට පේන ඇති ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට මේ ලෝගෝ එක මෙතෙන්ට මේ උඩයි යටයි ලස්සන ස්පේස් එක පැඩින්නක් වගේ සෙට් කරලා දෙමේ හැම එකෙම දැන් මේක අපි එජ් එකටම ඇරිලා ඒක දෙන්නේ ආයේ උඩටම ගිහිල්ලා අපි මේ හදාගත්තානේ සෙන්ටර් කරලා හදාගත්ත එක තියෙන්නේ 190 දීලා අන්න ඒකට පැඩින්නක් දෙනවා උඩිනු යටිනු ඔයාලා මාර්ජින් දානකොට කතාවනේ අපි කතා කරේ ඒ විදිහට පැඩින් උඩිනු යටිනු අපිට එන්න ඕනේ 10 වැඩි වගේ 5ක් වගේ දාලා හැබැයි දෙපැත්තෙන් 0 වෙන්න කියලා. එතකොට ඔයාලට පේන්නේ ඇති ගානට මේක මේ විදිහට edges වලා පෙවුනා. ඊට පස්සේ ඊළඟ එක තමයි ඒක හරි අපිට ඊළඟ තියෙන එක තමයි right wrapper කියන එක. ඒකත් අපි copy කර ගන්නවා. මෙතනදී left wrapper එක ඉවරයි. මෙතන right wrapper කියන එක දාගෙන මම මෙතනදී main කියන එකේ center wrapper එකේ right wrapper කියන එක ඇතුළට ගිහලා ඒක ඇතුළත ඔයාලට ඕනේ මේ සර්ච් එකයි මෙනු කියන එකයි තනි ලයින් එකකට ගන්න. ඒක ගන්නත් අපි දාන්නේ display flex alignment center. දැන් ඔයා මෙතන බලන්නකො මෙන්න මේ property එකනම අපි use වෙලා තියෙන්නේ මෙතෙන්ට choose වෙනවනේ. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන මේ සම්පූර්ණ අපි දැන් right එකටත් වෙන්න ඕනේ මේ වැඩේමනේ මේ property එකමනේ. ඒකම වෙන්න ඕනේ හින්දා අපි දැන් මෙතෙන්ටම දාන්න පුළුවන්. මෙතන ගිහිල්ලා දැන් wrapper දිනවනේ. ඒක දාන්නේ මේකම තව එකකට apply වෙන්න කියලා දාන්නේ මෙතන කමාවක් දාන්න. කමාවක් දාලා enter කරගත්තාම ලේසි කරලා මෙතනින් දාන අපි right wrapper එකටත් ඒකම කරන්න කියලා. කරලා save කරන්න. එතකොට ඔයාලට පේන ඇති අර විදිහට ලස්සනට බෙදිලා පේනවා. අර විදිහටම justify align වෙලා. එතකොට අපිට මේකට ආය කියලා වෙනම ලියන්න ඕනේ නැහැ. ඒ විදිහට. ඊට පස්සේ අපි මේක සමානව බෙදමු. විත් එක කීයක් වගේ වෙන්න ඕනද කියලා. එහෙනම් දැන්ට මම මේක අන්ඩු කර ගන්නවා. ඊට අන්ඩු කරලා මේ ප්‍රොපර්ටි එකම මේ වැලියුස් මම මෙතෙන්ට දා ගන්නවා. ඒ තරගම එනවා. අපිට ඕනේ මේ රයිට් එක 100ට 40ක් එන්න ඕනේ කියලා හිතමු. විත් එක 100ට 40යි. ඊට පස්සේ ලෙෆ්ට් එක. ඒ කියන්නේ මේ ලෙෆ්ට් එක වෙන්න ඕනේ 100ට 40යි නම් උතුර ටික තමයි විත් එක 60යි. එතකොට අපේ 100ට 100 මේ විදිහට ගානට සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ right wrapper කියන එක ඔයාලට මේ කිරවලටම සෙට් වෙන්න ඕනේ. එතකොට මේක ඔයාලා දැකලා ඇති මෙතන මේ පැත්තට මේ පැත්තේ නම් මෙහෙට ඇවිල්ලා තියෙනවා. මේක මේ පැත්තේ නම් මෙහෙට. එතකොට අපිට මේක දෙන්න පුළුවන් right wrapper කියන එක මෙතන දෙන්න පුළුවන්. ඒකට දෙන එලිමන්ට් එක තමයි අපි දැන් flex කරන්නේ. ඒකට තමයි කරන්නේ content එක justify කරනවා. justify content justified as content අපිට කරන්න ඕනේ මේ අපි දැන් flex නේ කරලා තියෙන්නේ. flex එකේ end එකට යන්න. end එකේ ඉඳන් එන්න කියලා අපිට කියන්න ඕනේ. එතකොට අපි දාන්නේ flex end කියන එක. ඊට පස්සේ automatically flex එකේ end එකට යනවා. එතකොට අපි gap එක හදාදා ඉන්න ඕනේ නැහැ. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ right එකේ මේ right wrapper එකේ අපිට තියෙනවා search එක හදන්න. search එකේ input එක හදන්න. දැන් මේක input එක design කරන්න හදන්නේ. මම අර විදිහටම අපි එක copy කරලා right wrapper එකේ මේ space එක තියලා search form කියන එක ඇතුලේ එක class එකක් ගන්නේ dot class. ඒක ඇතුලේ තියෙන input එක තමයි මම design කරන්න හදන්නේ. එතකොට අපිට මෙන්න මේ right wrapper කියන එක search form එකේ මේ අපිට input එකනේ design කරන්නේ. එතකොට අපිට කෙලිම tag name එක use කරන්න පුළුවන්. දැන් මෙතන අපිට div කියලා දාලා ඒක ඇතුලේ තියෙන හැම div එකකටම ලියන්නත් පුළුවන්. එතකොට මේක ඇතුලේ තියෙන හැම input එකකටම කියලා මෙහෙම දාන්නත් පුළුවන්. දැන් අපේ input කොටක් නැති හින්දා එකක් තියෙන හින්දා මම මේක දානවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ tag එකේ නම දැම්ම හැක. tag එකේ නම දානකොට ඔයාලට මෙතන ඉස්සරහට dot වත් hash වත් මොකුත් තෝන්නේ නැහැ. html tag එකක් දානවා නම් ඒක ඔලුවේ තියාගන්න. මොකුත් ඕනේ නැහැ. කෙලිම tag එකේ නම දාන්න තියෙන. අපි දැන් කෙලිම tag එකට තමයි style කරන්න හදන්නේ. ඊස් මෙතන ගිහිල්ලා මෙතන වලට බලද්දිම් පේන ඇති පොඩි මේ round වෙලා තියෙනවා මෙතන. මේ පොඩි මෙහෙම round වෙලා තියෙනවා. ඔයාලා මෙතන zoom කරගන්න. මෙතන මේ round වෙලා තියෙනවා වටින්. ඒක හදාගන්නේ ඒකට කියන්නේ අපි border radius කියලා. ඒ කියන්නේ border එක පොඩි radius එකක් තියෙනවා. border radius. අපු තමයි දාන්නේ. දාලා මෙතනින් අපිට දෙන්න පුළුවන් කොච්චරක් round වෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ කොච්චරක් වටෙන්න round වෙන්න ඕනද. ඒකට අපිට දෙන්න පුළුවන් මෙතන ඔයාලා නිකන් දීලා බලන්න pixel 10ක් කියලා දීලා බලන්න. එතකොට ඔයාලට පේනද මේ pixel 10 10 වටෙන්න මෙව වෙලා තියෙනවා. round වෙලා තියෙනවා. හරි. ඊළඟ එක තමයි මේකේ
බෑග්‍රවුන්ඩ් කලර් එකක් ඔයාලට පේන්නේ නැහැ බොඩි බෝඩ් එකක් විතර තියෙන බෝඩ් එක පස්සේ තමයි බෑග්‍රවුන්ඩ් කලර් එකක් පේන්නේ මං ඒ හිඳ ඕන්නම් අපිට මෙතන බෑග්‍රවුන්ඩ් කලර් කියලා දාලා අපිට ඕන කලර් එකක් දෙන්න පුළුවන් හෑෂ් කියලා දාලා දෙන්න පුළුවන් නැත්තම් මුකුත්ම ඕනේ නැත්තම් ට්‍රාන්ස්පරන්ට් කියලා දෙන්න එතකොට යා ට්‍රාන්ස්පරන්ට් වුණා දැන් ඔයාලට පේනදී මෙතන මේ බෝඩ් එකක් සෙට් වෙලා තියෙනවා අපිට බෝඩ් එක ඕනේ අර වගේ ලස්සනට එපේ බෝඩ් එක ඒ හිඳ අපිට මෙතෙන් දාන්නේ බෝඩ් බෝඩ් කියලා දානවා ඩොට් 1px 1px කියන්නේ 1 pixel එකක් වටේම 1 pixel එකක් කියන්නේ ඊට පස්සේ බෝඩ් එකේ තව ප්‍රොපර්ටියක් තියෙනවා දැන් අනිත් ඔක්කොම එකයිනේ දැන් මේකේ දෙක තුනක් තියෙනවා ඊළඟ එක තමයි බෝඩ් එක කොහමද යන්න ඕන සොලිඩ් කියන්නේ තනි ලයින් එකක් යන්නේ ඊට පස්සේ ඩොට් කියන්නේ ඩොට් 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 වටේටම යන්නේ ඊට පස්සේ තදින ඩෑෂ් කියලා ඒකට ඩෑෂ් ඩෑෂ් වටේටම යනවා ඩෑෂ් එක වගේ ඒක මම දාලා පෙන්නනවා සොලිඩ් කියලා දානවා ඊට පස්සේ අපි දානවා ඊළඟට බෝඩ් එකේ කලර් එක මොකද්ද වෙන්න ඕනේ මම දැනට දාන්නම් #FFF කියන්නේ white color එක මතර ගියා 1px එකකින් වටේටම තනි ලයින් එකක් යන සුදු පාටින් කියලා දානවා තන ඒක උඩට පේන විදිහට නේ ඒ විදිහට වෙනස් වෙනවා ඊට පස්සේ මම මේක මෙහෙම වෙනස් කරලා පෙන්නනවා මම මේක පොඩ්ඩක් බෝඩ් එකට ලොකු කරගන්නවා ලොකු කරලා පෙන්නනවා ඔයාලට කොහොමද වෙන්නේ කියලා දැන් මේක සොලිඩ් නේ තියෙන්නේ අපිට මෙතන පුළුවන් තව එකක් තියෙනවා ඩෑෂ් ඩෑෂ් එක දැම්මම තමයි ඔය දෙන්නේ ඩෑෂ් විදිහට යන්නේ අනිත් එක තියෙනවා තව එකක් තියෙනවා ඩොට් කියලා එතකොට ඔය විදිහට ඩොට් 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 කියන්නේ අනේ විදිහට උඟක් යූස් වෙන්නේ සොලිඩ් එක එහෙනම් අපි සොලිඩ් දාගන්නවා ඊට පස්සේ 1px යූස් උනේ ඉන්න 1px දාගන්න. එතකොට අපි බලා ගන්න බුල මෙතනින් ගියන මෙයා මොකද්ද මේ බෝඩ් එක වටේට ඇත්තටම යූස් කරලා තියෙන කලර් එක කියලා. දැන් ක්ලික් කරාට පස්සේ ඔතන මෙතන මේ px 3 මේ දෙකක් යූස් කරලා තියෙන කලර් එක තමයි මේක වඩ ඕන නම් මෙතනම කොපි කරලා ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි මෙතනම ගිහලා ටයිප් කරන්නම්. මෙතන 3333 ග්‍රේ කලර් එක pixel දෙකක් යන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙතන ගියා මේ විදිහට ලස්සනට පේනවා. මෙතන පේන ඇති වලට මෙතන මේ ගැප් එකටම ඇවිල්ලා තියෙන ඇතුළේ තියෙන කන්ටේනර් එක. ඉතින් ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි වෙන. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් කුඩා කරමු. ෆොන්ට් සයිස් එක කුඩා කරන්නේ ෆොන්ට් සයිස් 14ක් වගේ දෙමු දැන්ට. පික්සල් 14ක් තමයි දැන්ට තියෙන්නේ 14. 12ක් දෙමු. අන්න එතකොට පොඩි වුණා. ඊට පස්සේ තියෙන ඒක ඇතුළේ තියෙන ෆොන්ට් එක බෝල්ඩ් කරන්න පුළුවන්. දැන් තියෙන්නේ නෝමල්නේ. ඒකට කියන්නේ ෆොන්ට් weight කියලා. ඒ කියන්නේ weight එක කියන්නේ වටේ තියෙන weight එක වැඩි කරනවා. මෙතන තියෙනවා මේ විදිහට සෑන් ගොඩක් තියෙනවා. මේක depend වෙනවා ඔයා දාන ෆොන්ට් එක අනුව. සාමාන්‍ය Arial දැම්මම නම් regular කියන්නේ normal bold කියන්නේ සාමාන්‍ය 600 500 වගේ. ඊට පස්සේ bold කියලා આવොත් ඊටත් එහා යන එක. ඒ හින්දා මෙතෙන්ට අපිට කිලිම bold කියලා use කරන්නත් පුළුවන්. නැත්තම් 500 කියලා use කරනත් එතකොට පේන ඇති font size එක තඩියල නිකන් ලොකු වෙනවා. ඒකට හේතුව තමයි bold එකේ කොහොමද size එක වැඩි. මම මේ විදිහට දාගත්තා. ඔයාලට දැන් පේන ඇති වටේ edge එකටම ඇවිල්ලා දින. එතකොට අපි ඉස්සලා කතා කරා වගේ box එක ඇතුලින් දානවා අපි දාන්නේ padding. ඊට පස්සේ මෙතන දානවා padding. අපිට වටේටම පැඩින් එක ඉන්න ඕනේ නේද? එක වැලියක් දැම්මොත් මුළු ඔක්කොටම කියන්නේ left right top bottom ඔක්කොටම සෙට් වෙනවා. එක වැලියක් දැම්මොත් ඒ හින්දා මම මෙතන දාගන්නවා 5 කියලා දැනනම් දැන් වටේටම 5ක් සෙට් කරන්න. එතකොට ඔයාලට පේන ඇති වටේටම 5 සෙට් වෙනවා. එතකොට border radius එක මදි අපිට. එතකොට අපි මෙතන උඩටම ගිහලා අපි කරන්නේ border radius එක 20 වගේ කරලා බලනවා හරිනම්. එතකොට හරිනේ. එතකොට මේ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙහෙම click කරාට පස්සේ වටේ අවුට්ලයින් එකක් වැඩෙනවා. දැන් මෙතන ක්ලික් කරාට එහෙම එකක් එන්නේ නැහැ. ක්ලික් කරාට මුකුත් එන්නේ නැහැ. ඒක හදාගන්න තමා මම මේක රයිකන් එකක් දාන එක පස්සේ කියලා දෙන්න. වටේ මෙහෙම අවුට්ලයින් එකක් එන එකට ඒකට කියන්නේ අවුට්ලයින් නම තමා. අවුට්ලයින් ඒක නන් කියන්නේ මුකුත් එපා කියලා අපි කියන්නේ. දාන්නට පස්සේ මම ක්ලික් කරාට පස්සේ අවුට්ලයින් මුකුත් එන්නේ නැහැ. මම මෙහෙම ටයිප් කරගෙන ආ මෙතන තව ප්‍රශ්න දෙනවා. මේ පේනවා කළු පාටින් තමයි ඔක්කොම ටෙක්ස්ට් එක එන්නේ. මේ ඉඳ අපි ඇතුලේ තියෙන මේ ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරන්න ඕන දන්නවා. කලර් කියන එක කලර් මම දානවා වයිට් එතකොට ඔයාලට පේනවා මේ විදිහට වයිට් එකලා පේනවා මේ විදිහට ගහන ගාන එක වයිට් එකලා පේනවා හරි ඊට පස්සේ මෙනු එක ඔයාලට මෙතන පේනවා ඇති මෙනු කියන එකට අපි දැන් මෙතනද HTML එකට ගත්තට පස්සේ මෙතන ලොක් කරගන්න අපි නිකම්ම මෙනු කියලා දැම්මේ මෙනු එකක් දාන ප්‍රධාන විදිහක් තියෙනවා ඒක තමයි UL LI වලින් අපිට දාන්න පුළුවන් කියන්නේ
අන්ඕඩර් ලිස්ට් හරි ඕඩර් ලිස්ට් කියලා තව එකක් තියෙනවා OL කියලා අන්ඕඩර් ලිස්ට් එකට තමයි UL කියන එක යූස් කරන්නේ. ඒ කියන්නේ මම මෙතන නිකන් දාලා පෙන්නන්නම් මේ UL LI එක යටින් මම නිකන් දාලා පෙන්නන්නම්. ඒක දාන්නේ UL බ්‍රැකට් එක ඇරලා වහලා. ඒක ඇතුළේ එන අනිවාර්යෙන් UL එකක් දානවනේ අනිවාර්යෙන් ඒක ඇතුළේ LI එකක් එන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක LI එකක්. ඒ කියන්නේ ලිස්ට් එක මේ අන්ඕඩර් ලිස්ට් එකේ මොකද්ද ලිස්ට් අයිටම් එක කියලා මෙතන දෙනවා ටෙස්ට් කියලා දෙනවා. තව එක මම ඔහොම යට යට දාගෙන ටෙස්ට් 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 කියලා දානවා. ඊට පස්සේ ගිහිල්ලා මෙතන වාගේ සයිට් එකේ බලුවාට පස්සේ මෙතන පේනවා මෙන්න මේ විදිහට යට 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 ඇවිල්ලා තියෙනවා. ඒක හේතුව මම මෙතන පොඩ්ඩක් මෙතනින් ගිහිල්ලා මෙතන එලිමන්ට්ස් ගිහිල්ලා මෙතන වාට මෙතනින් ටයිප් කරලා බලන්නත් පුළුවන් මේ කොහොමද ඇත්තට මේක පේන්නේ කියලා. මම පැඩින් නැගී වින්න තමයි මම අර මාජි සීරෝ කරපින්න ඔටෝ ඔක්කොම රීසෙට් අදින් මෙන්න මේ විදිහට තමයි ඩොට් එකයි මේ විදිහට තමයි අන්ඕඩර් ලිස්ට් එක කියන්නේ ඩොට් එකයි මේ බුලට් පොයින්ට් විදිහට දාන්න ඕන ඔයාගේ HTML එකට මේක URL කියන එක තමයි යූස් කරන්නේ. අපිට මේකම යූස් කරන්න පුළුවන් links විදිහට දාන්න. ඒ කියන්නේ මෙනු එකේ link එකකටත් මේකම යූස් කරන්න පුළුවන්. ඒක අපි හදාගන්නේ මේ විදිහට. දැන් links නම් මේකත් ඇතුළේ අනිවාර්යෙන් a tag එකක් එන්න බෑ. ඒ කියන්නේ ඒකෙන් link කරන්නේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා ඒකෙන් තමයි link කරන්නේ. ඒ හින්දා a tag එක href එක කොහෙටද යන්න ඕනේ? දැනට කොහෙටද යන්න ඕනේ? තින්ද මම hash දානවා. දාලා මෙතන දානවා home. ඊට පස්සේ මම මේකම copy කරලා ඊට පස්සේ මෙතන දානවා දැනට about us. ඊට පස්සේ මෙතනත් දානවා දැනට browse. ඒ විදිහට මම ටික විතරක් දාන. එතකොට ඔයාලට මෙතන පෙනේ මේ විදිහට මේ highlight වෙලා blue color වෙලා මේ විදිහට පේන මේක ලස්සනට අපිට හදා ගන්න. එහෙනම් මම මේ menu එක කෙලින්ම ගෙනලා මේ අපේ menu කින දැන්ට දාගන්න. මේ URL එක මෙහෙම copy කරගත්තා. ඒක paste කරගත්තා අපි menu කින එක. එතකොට මෙතන අපේ කැතට මේ විදිහට පෙන්වනවා. මේක අපි හදමු. ඊට පස්සේ දැන් අපිට මෙතන තියෙනවා. ඊට පස්සේ ඒක හදන්න මම මේක මේ විදිහට බලන්න විදිහට කරගන්න පුළුවන් ඒක කියලා. මම මේක මෙහෙම තියාගන්නම්. ඒක ලේසි. මේ උඩින් පේන්නේ මේ අපේ වෙබ්සයිට් එක. මේ යට පේන්නේ CSS එක. දැන් ඔයාලට පැහැදිලි. හයි. දැන් අපිට තියෙන search form එක ඉවරයි. ඊට පස්සේ write wrapper එකේම අපිට ඕනේ menu කියන එකට ලියන්න. එතකොට මෙතෙන්ට ගිහිල්ලා මේ write wrapper එකේ menu කියන එකට මොකද්ද අපි දාගත්ත class එක බලනවා. මේක menu wrapper කියන එක ඒ copy කරගෙන ගිහිල්ලා අපි දා CSS එකේ space එකක් තියෙන dot කියලා දාගන්නවා මේකට. හරි. දාලා ඒකේ UL එක අපි දැන් මෙතන කලින් දැන් මේ input එක අන්නේ ඉතින් UL එකනේ එන්න ඕනේ. UL එක කියලා දානවා. ඊට පස්සේ මෙතනදී අපිට UL එකට එන්න ඕනේ style එක ලියන්න තියෙනවා. මේ උඩ update වෙනවා automatically. ඔයාලට පේනදී මේ මේ dot ටික අපිට ඕනේ නැහැ මුලින්ම dot ටික අයින් කරගන්න ඕනේ. ඒකට අපි කරන්නේ list css property එක තියෙන list style. ඒ කියන්නේ list එකේ UL එකේ list style එක අපිට මොකද්ද වෙන්න ඕන? අපිට මෙතනින් දෙන්න පුළුවන් circle එකක්ද box එකක්ද මේ විදිහට දෙන්න පුළුවා. අපිට මෙතන මුකුත් ඕනේ නැහැ. ඒ හින්දා මම දැන් කෙලින්ම නන්දා. ඒක dot ටික ගැලවිලා යනවා. ඒක ලස්සනයි. ඊට පස්සේ අපිට ඕනේ UL එකේ LI එක. ඒ කියන්නේ මේ අපි දාපු UL එකේ මෙතන මේ LI එක කෙලින් එන්න ඕනේ. ඒ කියන්නේ home about us browse කියලා මෙහෙම එන්න ඕනේ. එතකොට අපි මේකම copy කරලා මෙහෙම ගත්තා. ඒක space LI. LI එකට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනම දාගන්නම්. UL එක ඇතුලේ තියෙන හැම element එකම display flex වෙනවා. කියන්නේ කෙලින් එන්න ඕනේ. මම මෙතනම දාගන්නවා display flex කියලා දාගන්න. එතකොට මේක දිල ලස්සනට කෙලින් ආවා. ඊට පස්සේ LI එක ඇතුලේ තමයි මේ a tag එක තියෙන්නේ. එතකොට මම LI එකේ space a එක. එතකොට a එක කියන්නේ anchor tag එක. anchor tag එක තමයි අපි දැන් ලස්සන කරන්න හදන්නේ. LI එක ලස්සන කරාට වැඩක් නැහැ. මොකද anchor tag එකට තමයි underline එක නම්මන ඔක්කොම වැඩ ටික වදින්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා underline එක අයින් කරමු. ඒකට කියන්නේ text-decoration. ඒ කියන්නේ ඒක decorate වෙලා නේ තියෙන්නේ ලස්සනට. අපිට ඒක ඕනේ නැහැ. එතකොට දාන්නේ none. දැක්කනේ ගැලවිලා ගියා. ඊට පස්සේ අපි දානවා ඔයා දානවා ඒ color එක තමයි. color එක අපි දානවා. අර board එකේ color එකම දැන් මම මේ විදිහට ඔයාලට මෙතනින් VS code use කරනවා නම් මෙතනින් ගිහලා මෙම් color එක ඔන්න මෙහා up කරලා බලන්නත් පුළුවන්. එතකොට ඒ color එකට මේ විදිහට එනවා. ඊට පස්සේ අපි ඊළඟට දානවා padding එක.
එතකොට මම කලින් කිව්වා වගේ උඩිනු යටිනු ඕනේ නැහැ මට. හැබැයි දෙපැත්තටම ඕනේ 10 එක පැඩින් එක. එතකොට මේ විදිහට එනවා. එතකොට මට ෆොන්ට් සයිස් එකට ලොකු වැඩි වගේ මම ෆොන්ට් සයිස් එකත් හදා ගන්නවා 12යි කියලා. මේ විදිහට. එතකොට ඔන්න ඔහම ලස්සනට අපේ හෙඩර් එක එනවා. ඔයාලට පේනවා ඇති මේ අපේ හෙඩර් එක පොඩි වෙනසක් තියෙනවා. මෙතන අයිකන් එකයි තව මෙනු අයිටම්ස් එන්න ඕනේ. මෙතන මේ දින යාලගේ එක මේ 4K කියලා මේව ඇඩ් වෙන්න ඕනේ. මම මේක අනිත් වීඩියෝ දි කරන්න. මොකද වීඩියෝ දිග වැඩි අද. අනිත් වීඩියෝ එකේ මේ අයිකන් එකක් දාන්නයි. මේවා මේ හවර් ඉෆෙක්ට් එකයි. මේ මෙනු ටික විතර වෙනම කලර් එකක් කියලා මේ ඉරක් පැදිලා අන්න එහෙම තියෙන ටික ගැන අපි අනිත් වීඩියෝ එකේ කතා කරමු. මේ විදිහට තමයි අපේ දැන් මේ තියෙන අපේ ස්ටයිල් කරගත්ත මෙනු එක. මේ විදිහට එනවා මේ පැත්තේ YTS HD movie එක smaller file size. ඉතින් මෙතනින් එනවා search එක. දැන් මෙතන පොඩි link එකක් එනවා මේකේ hover එකයි. අනිත් ටික අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. අපිත් එක්කම දිගටම ඉන්න අපි මේ විදිහට තව තව ගොඩක් experiment කරනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ කතා කරමු. අනිවාර්යෙන් අපි reply කරනවා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. යාළුවන්ට මේක share කරන්න. හොඳයි කියලා හිතනවා නම් like එකකුත් දාන්න. එහෙනම් අදට සුබ දවසක්. Thank you.